මයන් වරහන් ද අපි දෙන්න මේ වසන බාර් මහජන සෞඛ්‍ය බාර නිලධාරී ඩබල වෙච්චි. අපි මේ ගමේ සියලු රාජකාරි නිසි පරිදි හරියට පිරිසිදුව කරගෙන යන ඇත්ත වශයෙන්ම අපි මේ වසමේ කිසිම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන ආකාරයට මේ වසම ඉතා පිරිසිදුව පවත්වගෙන යන නිසා අපි රාජකාරි කාලයේ ඇතුළත අපි චුට්ටක් මේ වගේ ආදරයක් ගතන කාරවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි දැන් බලහන් අපි මේ ප්‍රදේශයේ ඉන්න කුණු මිනිස් පැටරලා දෙන්න සිංහලෙන් කියනවා. හරිද? අපි කොච්චර හොඳට කරගෙන යනවද කියනවා. එකෙක් ඩෙංගු හැදිලා මලාද කියා. එකෙක් ඩෙංගු හැදිලා මලේ නෑ. ඕන්නම් 6 දෙනෙක් මැරෙන්නේ. ඒකත් මෙයා. අපි කියලාද? අපි කියන්නේ නෑ. ඒ මිනිස්සු සිය කැමැත්තෙන් මදුරුවන්ට ලේ දන් දීම නිසා වැළඳුණු රෝගයක්. අපි දන්නේ අපි කියලාද? මොනවාද? පොල් රොටි ටික නම් ගාන්න සෙට් වෙලා තියෙන්නේ. කෝයා ගන්න ගොඩ හොත්තයි මේ කතර රංගෝලේ. හරි මේ හදනවා. අයියෝ මේ මිසාවත් එක්ක බෑ අප්පා. මට ඇත්තනේ. ගැස්සේ ඔය ඇත්තට අල්ලන ගැස්ස. කොහමද? මා. නු එම්බෝලති නේද? පොඩි හෙම්බිර තරහක් නම් එනවා බෑ. නෝනා එන්න. අයියේ අංකල් මේ ගෝදම්බර රොටි නේද? ගෝදම්බර රොටි ඔව් ගෝදම්බර රොටි නේ. පොල් රොටි දිනා. අයියෝ පොල් රොටි නම් වැඩන්නේ කියන නම්බරේගේ පොල් රොටි. ඔව් එහෙනම් කොත්තු රොටි නෑ නෝනා. පොල් රොටි දිනේ. පොල් රොටි නම් වැඩක් නෑ යන්නේ. එහෙනම් බිත්තර රොටි මගුලක් කියනවා. බිත්තර රොටි නෑ නෝනා. පොල් රොටි විතරයි තියෙන්නේ මේ කඩේ. හැමදාම පොල් රොටි හදන කඩේ නේද නැද්ද? අපේ ගෙදර ඕන තරම් පොල් තියෙනවා. මට ඕනේ රොටි. ගෙදර පොල් තියෙනවද? එහෙනම් නෝනා අපි ගාව රොටි තියෙනවා. අරන් ගිහලා පොල් දාලා පුච්ච ගන්නා. මල සමය යකෝ මෙතන පොල් රොටි පුච්චනවා. පෙනිපෙනි අහනවා කොත්තු රොටි තියෙනවද කියලා. මයා යක්මන්. ඔව් yes speaking. මම අතන පේනවා මොකක් හරි මහජන සෞඛ්‍ය විරෝධී වැඩක් වෙනවා. මල ඩෙංගු මදුරුව බෝ කරන ඩෙංගු නෙවෙයි. එනම් මැලේරියාව නැත්නම් බරව නැත්නම් ජපනිස් එන්සෙෆලයිටිස් එහෙම නැත්නම් මියුණ එහෙම නැත්නම් ඌරු උණ. මගුල ඌරු උණ නෙමෙයි. ඌරු කෑව බලපන්. දූවිල්ල වැදි අතන පොල් රොඩි පුච්චනවා. බරපතල වරදක් දැන් තමයි දැකේ. හරිද? දන්න නීති සංග්‍රහය අකුරටම ක්‍රියාත්මක කරන්න වෙනවා. කරනවා යන් වැදගත් විදියට යන්න. අඟවන්න එපා. කවුද මේක මුදලාලි? මමයි මුදලාලි. රොටි කන්න නේද? රොටි? ඔව් පොල් රොටි කන්න. රොටි නෙවෙයි කන්න වෙන්නේ ගුටි.
දැනගන්න මේ විදිහට සෞඛ්‍ය අනාරක්ෂිත විදිහට රොටි හැදීම බරපතල වරදක් වරදක් කවුද කියන්නේ මිනිස්සුද එහෙම නැත්නම් තිරනුද මෙහා මේ වලහන් ඔබිබි මේ මෙතෙන්දන මිනිස්සු මේවා කන්නේ ලුණු මිරිස් එක්ක චව් චව් ගාලා තිරනන්නේ ඔව් මේ ඈ හොඳට මතක තියාගන්න මොකද මේ විදිහට මහපාරයි නේ මේ දූවිලි වැඩි වැඩි මඩ විසිවෙවි අපිරිසිදු විදිහට සෞඛ්‍යයට අනාරක්ෂිත විදිහට මිනිස්සුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන ආකාරයට රොටි සෑදීම බරපතල වරදක් මහා ඛේදවාචකයක් මහා ව්‍යසනයක් මහා සංත්‍රාසියක් අන්නේ කොහොමද කියන්නේ මලවිකාර මලවිකාර මහත්තයෝ මේව කවුද සෞඛ්‍ය අනාරක්ෂිතයි කියලා කියන්නේ මේ බලන්න මේ රොටි ඇවිල්ලා මේක ඇවිල්ලා විටමින් වණිජ ලවණ වණිජ වණිජ නෙමෙයි වණිජ කණිජ හරි ඉතින් ලියන්නේ බණිජ කියලානේ කියනකොට කණිජ කිව්වට මේවා විටමින් බණිජ ලවණ තියෙනවා. එතකොට ගියාම ප්‍රී බයෝටෙක්ස් තියෙනවා. මාත්‍යා කියන්න බඩේ අමාරු කාර්යෝ අරන් ගිහිල්ලා කනවා කොහොමද දන්නවද? රෑට කෑවනම් පහෝදා උදේට අස්වාන් වේලේ දොරටු ඇරියා වගේ. අම්මගේ ගල්ඩිය බාන වගේ තමයි ආයේ සුද්ධ වෙලා යන්නේ. ඔව්. නියම බඩු. ඈ මේ මේ කොරෙන්න. කොරේ ඉන හැක්කම්. මේ මේ අපි මේ ප්‍රදේශයේ බාරව ඉන්න පීඑච් එකයි. එරු ගන්න නේද? පියා පීචයි. පීචයි යනනේ. එහෙම වාඩි වෙන්න. ඈ? රොටි කව? රොටි ගන්න නෙවෙයි. ගන්න. ඔහෙට විරුද්ධව දානවා අපි නඩු. නඩු. ඔව්. මේ විදියට සෞඛ්‍ය අනාරක්ෂිත රොටි සැදීම බරපතල වරදක්. මිනිස්සුන්ට ලෙඩ රෝග සැදීම බරපතල වරදක්. මේ 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 මහත්තයා. විකාර 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 කතා කරන්න මම මහත්තයෝ. ඔය නඩු දාන බල්ලට දෙන්න අනේ රොටි මේ පිංගන් දේවා ඉස්සෙල්ලා පිංගන් අපේ මට අල්ල මේ මේ උණු රොටි මේ අපේ උණු මිරිස් ආතේ පොඩ්ඩක් දියාර උනානේ අල්ලනවා මේ මේ මිරිස් ආවනේ නේ අපිට රොටි එපා අපි පීඑච් එකයිලා මේ මහත්තයා මේ හැමයන් කතා කරන්නේ නේද ඔ ඔ අල්ලන්න 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 මෙහෙලා රොටි එපා එපා යුවාම එපා මේ අල්ලන්න මේ අල්ලන්න දාන්න රොටි එපා නේ සමියන් කතා කරන්නේ તો කන්න මහත්තයා කවුරු කරනද මරුබඩු ඔව් අල්ල බලන්නකො මේ සෞඛ්‍යයට අනාරක්ෂිත රොටි කන්න බෑ මේ කෑල්ල මේ යකෝ මේ බලන්න මේ බිබිලි කසනගේ කට්ට සම්බල් ඈ මෙයාට වැඩිය කට්ටයි යෝගේ දින කට්ට සම්බල් කාලබන්ඩෝ කාලබන්ඩෝ මම කිව්වා නේ මහත්තුරු මගේ කේපේ ආ අවුලකුත් නෑ බං නෑ ගතියක් තියෙනවා නේ මොලේ කියන්නේ අක්මා රොටි එක නම්බර එකයි හරිද ජීවන්ජර මේ කට්ට සම්බෝලේ බං බයිට් එක කරලා නම් මරු මගේ කනෙන් තරු විදුනේ ගියහංගෝ බරු බලන්න අරු යනවනේ එන්න මේ මේකේ වර්ග තරු උත් යනවා ආ මේ රොටි රොටි ගේන්නක මේ අරු ඉතදා මන්ට ඕ ඕ කරේල මත කරේල මත කරේල මත තපොට තියන තපොට තියන මහත්තයා කාලි උනාම දුමු කාලි උනාම බරුව මෑ ඈ යටින් ගින්න දාන වැඩි කරේල වැඩි ආ ආහ අපේ මේ අපි අද ඊ හත ගුරුවට මේ මේවා මොකද එනවා අය ඇවිල්ලානේ තායරම් දෙනවා අන්න තව රොටිය ගිහින් දිය තරවට කන් මත කන් දැන් දැන් අමු අමු පිටිත් තියෙනවා නේද අය ආවා මේ මේ බලු මයිල් ගහින් අර බලු මයිල් ගහත් නේද බලු මයිල් ගහයි මා නෑ බලු මයිලක් තිබ්බා අනේ අනේ බඩුවඳයි මා මොලේ මොන හොඳයි ආවද හොඳ හොඳ අත්ුණක් තියෙනවා අත්තරන්නේ මේ කකුලුත් ගුණයි ඔව් අම්බගියා ඔව් ඔව් හරි අවුපාවි කියලා අද නෑ ගන්න පොඩ්ඩ හරි පාරට කෑල්ල ඈ
මගේ දත ගියාද කොහෙද බා? නෝයල්. ඈ? තාම කිස් දේවල් බලන්න බා. ඔව්. මේ කඩේ. ඔව්. අකන්න. ඔව්. මේ විදිහටම කරගෙන යනවා. මේ විදිහම කරගෙන යනවා. බලන්න බා කිස් දේවල්. නෑ. මාත්‍යා. ඔව්. මේ ගෙදර නෝන්ලට බබාලට. ඔව්. අර යන්න රොටි දෙකක් අතවල දෙන්න. ආ. මේ උතන උතන උතන. இல்ல இல்ல. මුදලා. මුදලා. අවසේ හොඳ මිනිහා. ඒක ඇත්තටම දැන් අපි බැලුවේ මේ දැනුමක් තේරුම නැතුව මේ වැඩේ කරගෙන යනවාද කියලා. නෑ. හොඳ හොඳ ආමෝලයක් තියෙනවා. නංගි. මේ නංගි රොටි නංගි. මේ මට මේ අපේ අපේ යුතුකම මචන් සව උත්සාහයෙන් නැගිටින මිනිසුන්ට අත දෙන්නේ. ඔව්. හයිද? නංගි මට තව පාර්සලයක් වෙනම වැදලා දෙන්න. නෝනා බබාලට ගෙනියන්න. නෝනා බබාලට මේක හොඳයි. නෝනාගේ නංගිට තව එකක්. ඕ ඕ ඕ. ආවා. හරි. ඉන්නවද ඉඳාංගෝ? මේ. මාත්‍යා. මොකද හිතන්න එපා කිව්වද? ඔව්. මම මේ ඉතින් මාත්‍යලා ඉතින් රත්තරන් වට මාත්තුරුනේ අපේ ගමේ. ඔව්. මේ පොඩි එකක් තියෙනවා. ඔව්. පොඩි මේ මේ මොනරුකලයක් දෙකක් තියෙනවා මේක ඇතුලේ. ඔව්. මේක තියාගන්නකො නිකන් තන්තෝසෙට. ඔව්. තන්තෝසෙට තියාගන්නකො. හරි හරි. දෙන්නරමද? දෙන්නර මාත්‍ය දාගන්නකො. හරි. මේක යන්නක. හා. සපුරිලා. හා. මම උඹ සියාඹ. නෑ නෑ. මම. ඔව්. මම ආ මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඔව් මර කියන්න මර කියන්න හරි ප්‍රශ්නයක් වෙන දෙන්න ඔයා දිගට මේ කරගෙන යන්න ඒක තමයි මාත්‍ය දැන් එතකොට අර අපිට දාන වේග නඩු අරව මේවා නඩු නඩු කව කිව්වේ එකේ කුඩ මේ එරියල් එකේ එකේ කුඩ නඩු දාන්න දෙන්නේ අපි දෙන්න ඉන්නකම් ආ වාර කිසිම නඩුවක් නැහැ බයනතු කරගෙන යන්න ඉතාලම සෞඛ්‍ය ආරක්ෂිත රොටි මෙව්වා මහත්තුරු ඔව් මොකද හිතන්න එපා ඔව් මහත්තුරු ඉන්නකන් අපි දෙන්නට නඩු නොදැම්මට ඔව් අපි දෙන්න මේ ඒරියා එකේ ඉන්නකන් ඔව් මහත්තුරු දෙන්නට නඩු නොදා ඉන්නේ නැහැ මොකද අපි දෙන්න PHI මහකන්තෝරුවෙන් ඇවිල්ලා තමයි සත්‍යත්තිස්සේ මේ රොටි කඩේ දාගෙන ඉන්නේ තමුසෙලව දෙන්න අල්ලන්නේ ආ වෙනාද දැන් මම අර පල්ලක පොල් වැටි මතක තියාගන්නවා මේ රටේ ඉන්න 99%ක් හොඳ PHI ලට ගොම ගන්න ලෑස්ති වෙන්නවා තමුසෙලට